අයිබුවන් පොඩි දෙයක් කියන්න ගත්තේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඇත්තරම මේ මොකද මම දැක්ක පහුගිය ටිකේ අපේ සංචාරක මඟ පෙන්වන්න වගේ සහ කරපු වීඩියෝස් වගේ ඒකට කරපු සපෝටිව් වීඩියෝස් වගේ කුස් මම දැක්කා සහ ගොඩක් ලියලා තිබුණා මේ අපේ කට්ටිය ගොඩක් විස්තර ලියලා තිබුණා මහා විහාරය අභයගිරිය වගේ තැන්වල තියෙන මේ අපේ දානශාලාවල් ගැන විශාල දානශාලාවල් අපේ ස්වාමීන් වහන්සේලාට ඒ කාලේ රජවරු කරපු විශාල දානශාලාවල් කියන්නේ 3000කට 5000කට වගේ කෑම ගන්න පුළුවන් විශාල ඒවා අපි දැන් වර්තමාන විදිහට කියනවා නම් බුෆේ විදිහට හදපු කෑම දානශාලාවල්. එතකොට ඒ තැන්වල කියන්නේ හොඳ විස්තර කිරීම අතර මේවා. නමුත් එතන පොඩි නොගැලපෙන කාරණාවක් තියෙනවා මේක පැහැදිලි කරන්න මම මේකෙන් මම වීඩියෝ එක උත්සාහ කරන්නේ. ඒ තැන්වල තියලා හම්බෙලා තියෙනවා මේ විශාල මිරිස් ගල්. මිරිස් ගල් කියන ඒවා ඇත්තටම මීට අවුරුදු 6000කට වගේ ඉතිහාසයක් අපිට තියෙනවා අපේ රටේ මිරිස් ගල කියන එකට. මොකද මේ පරණ කැණීම් වලදී හම්බෙලා තියෙනවා ගල් ගුහාවල් වල පවා තිබිලා තියෙනවා මේ මේ ලුණු මිරිස් හැදීමට භාවිතා කරනවා භාවිතා කළා කියලා තමයි මේ වීඩියෝස් වල තියෙන්නේ. මේ ඇත්තටම ලුණු මිරිස් කියන එක මෙහෙමයි ඇත්තටම එතෙන්දී පැහැදිලි කරන්නම්. ලුණු මිරිස් කියලා අපි මේ දැන් වර්තමානයේ අපි කෑමට ගන්න ලුණු මිරිස ඒක ඇවිල්ලා අපේ ආහාරයක් නෙමෙයි. පළවෙනි දේ ඒක. කිරිබත් කන්න වගේ දේවල් වලට පාවිච්චි කරන අපි ලුණු මිරිස් ඒක කියලා අපි දැන් කන එක අපේ ආහාරයක් නෙමෙයි. ඒ මිරිස් කුඩු පාවිච්චි කරලා වියලි මිරිස් පාවිච්චි කරලා කරන මේ හදන ලුණු මිරිස අපේ ආහාරයක් නෙමෙයි. එතකොට ඇත්තටම ලුණු මිරිස කියලා කියන්නේ මොකක්ද කියනවා නම් ලුණු මිරිස කියන දේ භාවිතා කරලා තියෙන අතීතයේ අපේ රටේ අපි හදපු මස් වර්ග මාළු වර්ග ඊට පස්සේ සමහර ව්‍යංජන වර්ග සීසන් කරගන්න අපි කියන්නේ දැන් මැරිනේෂන් එකක් කියලා. ඒ මැරිනේෂන් එක තමයි ඔතෙන්ටික් මැරිනේෂන් එක තමයි ලුණු මිරිස කියලා කියන්නේ. ඊට අමතරව අපි ලුණු මිරිස්සක් හදාගෙන තියෙනවා. ඒක ඇවිල්ලා අමු කොච්චි පාවිච්චි කරලා හදපු ලුණු මිරිසක්. ඒක බොහොම ඉතාමත් අල්ප වශයෙන් තමයි ඒක පාවිච්චි කරලා තියෙන්නේ. අපි දැන් කන ලුණු මිරිස නම් කොහොමත් ඒ කාලේ පාවිච්චි කරලා තිබුණේ නැහැ. එතකොට අපිට පැන නගින ප්‍රශ්නේ තමයි ඇයි එච්චර ලොකු මිරිස් ගල් තියෙන එක? දැන් අපි ලුණු මිරිස කියවුවම අපිට මතක් වෙන දේනේ මිරිස් ගල්. අන්න ඒ තරකේ උඩ ඉඳලා තමයි මම හිතන්නේ ඒගොල්ලෝ ඒ කාරණාව ගැන. නමුත් ඒක නෙමේ යථාර්ථය. ඇත්තටම මිරිස් ඒ වගේ විශාල මිරිස් ගල් පාවිච්චි කරලා තියෙන්නේ අපේ ආහාර සංස්කෘතිය කියන්නේ අතීතයේ ආහාර සංස්කෘතිය අපි විශ්ලේෂණය කරද්දී අපිට පැහැදිලි වෙන කාරණා තමයි අපි ආහාර කියන දේ කපලා ආහාරයට ගන්නවට වඩා කියන්නේ අපිට කියන්නේ අපිට ආහාර නිකන් ගන්න බැහැනේ. ආහාරට ගන්න අනිවාර්ය කුඩා කෑලි වලට කඩා ගන්න ඕන කපා ගන්න ඕන. ඒකට බටහිර සංස්කෘතිය තමයි කුඩා පිහි භාවිතා කරලා කපා ගැනීම සිද්ධ කරලා තියෙන. නමුත් අපි පිහි භාවිතා කරලා තියෙනවා කුඩා කැබලි පාවිච්චි කර බොරපත් කරගන්න. නමුත් විශාල වශයෙන් කියන්නේ අපි පිහියට වඩා ආහාර කැබලි කර ගැනීමට භාවිතා කරලා තියෙන්නේ මිරිස් ගල. ඒ නිසා තමයි ඒ වගේ විශාල දානශාලාවල ඒ වගේ විශාල මිරිස් ගල් දකින්න ලැබෙන්නේ. ලුණු මිරිස් හදාගන්න නෙමෙයි ආහාර කුඩා කැබලි බවට පත් කරගන්න. ස්තුතියි.